හැමදාමත් ලස්සන ගෙවල් ඔයාලට අරන්ගෙන ලක්ෂිත ශ්‍රී ලංකා අපි අදත් තව හොඳම තැනකින් හොඳම ලොකේෂන් එකකින් ලස්සන ගෙයක් අරගෙන. ඉතින් අද අපි ඉන්නේ පන්නේ පිටියේ ඇරවුවල. හරියටම කිව්වොත් මහල්ගම නගරයට කිලෝමීටර්ස් 2ක දුරින්, එහෙමත් නැත්නම් පිළියන්දල ටවුන් එකටත් කිලෝමීටර්ස් 3ක දුරින්, හයි ලෙවල් රෝඩ් එකට විනාඩි 5ක දුරින් පන්නේ පිටියේ ධර්මපාලට ධර්ම කිට්ටුවෙන් තේන දෙමහල් නිවසක් තමයි අද අපි ඔයාලට මේ පෙන්වන්නේ. තට්ටු දෙකකින් කාමර තුනකින් බාත්รูම්ස් දෙකකින් වර්ගර 2800කින් තමයි මේ ලස්සන නිවස හැඩ වෙලා තියෙන්නේ. ඔයගලන්ට ෆ්‍රන්ට් වීව් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් නිවසට එන්න වෙන්න ඔයගලන්ට එල් කාඩෝ බ්‍රෑන්ඩ් එකෙන් මේ වගේ වයිඩ් රෝල ගේට් එකක් සහ එහා පැත්තේ විකට් ගේට් එකක් තියෙනවා. අපි මේ පාර ගැනත් කතා නොකරම බෑ. අඩි 3ක පුළුල් පාරක් තමයි තියෙන්නේ. ඉතින් නිවස ඉස්සරහම මේ වගේ කොස් ගහක් තියෙනවා. කියන්නෝනේ මේ රස්නේ කාලේ මෙතන ඇත්තටම හරිම සනීපයි. මම දැන් මෙතනට වෙලා කොස් ගහයකට වෙලා ගොඩක් වෙලා හිටියා. මොකද ඒ තරමට මෙතන හරිම සනීපයි. ඉතින් මේන් ගේට් එකෙන් වගේම උගලන්ට මෙන්න මේ පැත්තෙනොත් නිවසට එන්ටර් වෙන්න පුළුවන් විදිහට ඇක්සස් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් පාරවල් දෙකෙන් මොන්න උගලන්ට නිවසට එන්ටර් වෙන්න පුළුවන්. ඉතින් මේ නිවසේ පර්චස් 6.5ක් තියෙනවා. අපිට මෙන්න මේ ඒරියා එක තමයි වාහන පාක් කරන්න පුළුවන්. ඉතින් වාහන දෙකක් පාක් කරන්න පුළුවන් ඉඩකඩක් ඔයගලන්ට මෙතන තියෙනවා. මේ පැත්තෙන් ඔයගලන්ට බ්ලයින්ඩ් ඩෝල් එකක් තියෙනවා. හැබැයි මෙන්න මේ සයිඩ් එකෙන් ඔයගලන්ට කිසිම බ්ලයින්ඩ් ඩෝල් එකක් නැහැ. ඉතින් දිවසේ ෆ්‍රන්ට් ගාඩන් ඒරියා එක විදිහට තමයි මේ ටික තියෙන්නේ. ඔයගොල්ලෝ විකට් ගේට් එකෙන් එන්ටර් වුණාම ඔයගලන්ට නිවසට එන්ටර් වෙන්න මෙන්න මේ විදිහට තමයි පල්ලෙහා ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් පුංචි ස්ටෙප්ස් කිහිපයකින් තමයි නිවසට එන්ටර් වෙන්න තියෙන්නේ. හරි. මම අර කිව්වේ බ්ලයින්ඩ් ඩෝල් එකක් නැහැ කියලා. ඉතින් ඔයාලා දකින්න එන ඒරියා එක ඔයගලන්ට කිදිර බෑක්යඩ් ඒරියා එකට වෙනකම් උතනින් යන්න පුළුවන්. හරි. මේ තමයි නිවසේ ෆ්‍රන්ට් ඩෝර් එක. ඉතින් සම්පූර්ණයෙන්ම ට්‍රීටඩ් මහෝගනි වලින් තමයි මේ දොර නිමා වෙලා තියෙන්නේ. හයිට් එකක් තියෙනවා. අපි එහෙමනම් ගේ ඇතුළට ගිහිල්ලා ඒතුරු ලස්සනත් බලමු. යා. වෙල්කම්. නිවස ඇතුළට ආවහම ඔයාලට මෙන්න මේ වගේ තමයි සම්පූර්ණයෙන්ම ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක බලා ගන්න පුළුවන්. හරි. අපි මේ පැත්තෙන් පටන් ගමුකෝ. ගෙදරට ආපු ගමන් ඔයගලන්ට මෙතන ඩබල් හයිට් ස්පේස් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට ලස්සන ෂැන්ඩලිය එකකින් තමයි එතන හැඩ වෙලා තියෙන්නේ. අපි ජනෙල් ගැන කතා කරොත් ඔයගලන්ට සම්පූර්ණයෙන්ම ඇලුමිනියම් වලින් ස්ලයිඩින් වින්ඩෝස් තමයි තියෙන්නේ. විදිහට. ඉතින් නිවස පුරාම ඔයගලන්ට මේ වගේ ජනෙල් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ පැත්තනත් ඔයගලන්ට ෆ්‍රන්ට් ගාඩන් ඒරියා එක පැත්තට ෆේස් කරලා අපි ඒ කලින් පෙන්නපු වගේම ස්ලයිඩින් වින්ඩෝස් තමයි තියෙන්නේ. උඩට වෙන කම ඔයගලන්ට ඒ වීදුරු තියෙන හින්දා නිවසට හොඳට එළිය ලැබෙන විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. නිවස සම්පූර්ණයෙන්ම සුදු පැහැයෙන් තමයි පේන්ට් කරලා තියෙන්නේ. ඉතින් අපි ෆ්ලෝ එක ගැන කතා කරොත් රොසෙල් ටයිල්ස් වලින් තමයි අපිට ෆ්ලෝ එක නිමා වෙලා තියෙන්නේ. හරි. මේන් ලිවින් ඒරියා එකත් එක්කම තියෙන මෙන්න මේ ඉඩ කඩ ඔයගලන්ට පුළුවන් ගෙදර ඩයිනින් ඒරියා එක විදිහට පාවිච්චි කරන්න. ඉතින් ඒ වෙනුවෙන් ඔයගලන්ට මෙතනත් ලස්සන හැංගින් ලයිට්ස් තුනක් තියලා තමයි මෙතන ඩිසයින් කරලා තියෙන්නේ. ඩයිනින් ඒරියාත් එක්ක ඉතින් හැමදාම වගේ මේ පැත්තෙන් තියෙන්නේ අපේ පෑන්ට්‍රි එක. අලු පහෙන් තමයි මේ පෑන්ට්‍රි කබර්ඩ්ස් නිමා වෙලා තියෙන්නේ. ඉතින් ඇලුමිනියම් වලින් තමයි මේ කබර්ඩ්ස් ඩිසයින් කරලා තියෙන්නේ. ඔයගලන්ට අප කබර්ඩ්ස් තියෙනවා, ඒ වගේම ලෝව කබර්ඩ්ස් තියෙනවා. සිංග බ්‍රෑන්ඩ් එකෙන් එක්සෝස්ට් එකක් තියෙනවා. ඊට අමතරව ඔයගලන්ට ෆෝබන බුක එකක් තියෙනවා. කළු පහෙන් තමයි ග්‍රැනයිට් ටොප් එක නිමා වෙලා තියෙන්නේ. මෙතනින් පුළුවන් නිවසේ බෑක්යඩ් ඒරියාකට යන්න. ඉතින් බෑක්යඩ් ඒරියාකෙත් ඔයගලන්ට මෙතන ඉඩකඩ තියෙන හින්දා කැමතිනම් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ට තවත් වෙඩ් කිචන් එකක් හදාගන්න, එහෙම නැත්නම් සර්වන්ට් රූම් එකක් හදාගන්න. ඒ වගේම මෙන්න මේ පැත්තෙන් මම කලින් කිව්වා නේද ඔයගලන්ට තවත් ඇක්සස් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ එහා පාරින්දනොත් ඔයගලන්ට මේ නිවසට එන්ටර් වෙන්න පුළුවන් විදිහට තමයි මෙතන මේ ගේට් එකක් දාලා හදලා තියෙන්නේ. මේ නිවසේ කාමර තුනක් තියෙනවා. අපි ඉන්න මේ පල්ලෙ හතරේ තියෙන බෙඩ්රූම් එක තමයි මෙන්න මේ තියෙන්නේ.
කාමර හැම එකක්ම හොඳට ඉඩකඩ ඇතුව තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් ගෙදරට විසිට කෙනෙක් ආවොත් එහෙම නැත්නම් වැඩිහිටි කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් ඔෆිස් රූම් එකක් විදිහට හරි ඔයාලට මෙන්න මේ කාමරේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකෙත් ස්ලයිඩින් වින්ඩෝ එකක් එක්කම ඔයගලන්ට ගාර්ඩන් ඒරියකට තමයි තියෙන්නේ. AC වලට ප්‍රොවිෂන්ස් ලබා දීලා තියෙනවා වගේම ඔයගලන්ට ෆෑන් එකක් තියෙනවා. ඉතින් ටයිල් එකත් අපි සාර දෙකපු විදිහටම රොසෙල් බ්‍රෑන්ඩ් එකෙන් තමයි නිමා වෙලා තියෙන්නේ. මේ තමයි පල්ලෙහාට ඇතුළේ තියෙන කොමන් වොෂ්රූම් එක. තියෙන එකක් විදිහට ගත්තොත් මේක ග්‍රේ කලර් එකට තමයි තියෙන්නේ. ඔයගලන්ට මේ පැත්තෙන් ෂවර් කියුබිකල් එකක් තියෙන්නේ. ඉතින් හොට් වෝටර් එකට ඔයගලන්ට ගීසර් එකක් ලබා දෙලා තියෙනවා. ඊට අමතරව ඔයගලන්ට වොෂ් බේසින් එක සහ මෙන්න මේ වගේ ගොඩක් වයිඩ් මිරර් එකකින් තමයි හැදෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලත් නිවසක් මිලදී ගන්න හොයන කෙනෙක් නම් ඔයාලට හොඳම channel එක තමයි අපේ ලක්ෂරි ශ්‍රී ලංකා YouTube channel එක. ඔයාලට පුළුවන් අපි හරහා ගෙවල් මිලදී ගන්න මේ ලස්සන ගෙවල් බලන්න. ඉතින් කැමති නම් ඔයගොල්ලෝ අපි හරහා මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන්න ඔයාලට පුළුවන් ලක්ෂරි ශ්‍රී ලංකා අපිව සම්බන්ධ කරගෙන ඔයාලට විකුණන්න තියෙන කැමැතිම property එකක ගැන නිවසක් apartment එකක් hotel එකක් අපිට කියලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරගන්න. එහෙමනම් මම දැන් පල්ලෙහෙන් දාන්න අපේ contact number එක ඔයාලට පුළුවන් ලක්ෂරි ශ්‍රී ලංකා අපිව සම්බන්ධ කරගෙන ඔයාලගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරගන්න. හරි දැන් අපිට තියෙන්නේ ගෙදර අපර් ෆ්ලෝ එකට යන්න. ඉතින් මෙන්න මෙතනත් ඔයගලන්ට ස්ටේකේස් එක පල්ලෙහෙන් ඉඩක් තියෙනවා. ඔයාලට කැමති නම් ඉතින් ස්ටෝරේජ් ඒරියාවක් විදිහට ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් හොඳ පළලක් සහිතව මේ විදිහට තමයි ස්ටේකේස් එක ඩිසයින් වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම තේක්ක දැවයන් තමයි මේ ස්ටේයර්ස් නිමා වෙලා තියෙන්නේ. අපි මන යමුද නේද? එහෙමනම් දැන් අපි නිවසේ ෆස්ට් ෆ්ලෝ එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි පල්ලෙහෙදි දැක්ක නේද ඩබල් හයිට් ස්පේස් එක. සහ ලස්සන ෂැන්ලිය එක අන්න ඒ ෂැන්ලිය එක සහ ඒ ඩබල් හයිට් ස්පේස් එක ඔයාලට මෙතන ඉඳන් බලා ගන්න පුළුවන්. ඉතින් නිවසට එන විසිටර්ස් ලාට ඔයාලට මෙතන ඉඳන්ම කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි නිවසේ ටයිල් එක නම් එකම විදිහට තමයි පල්ලෙහ ෆ්ලෝ එක විදිහටම තමයි ටයිල් එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ඒරියා එක ඔයාලට කිදේ ටීවී ලොබියක විදිහට ඩිසයින් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙතනත් ඔයගලන්ට වයිඩ් වින්ඩෝ එකක් මේ විදිහට ප්ලේස් වෙලා තියෙනවා. ස්ලයිඩින් වින්ඩෝ එකක් තමයි මෙතන තියෙන්නේ. මේ නිවසේ කාමර තුනක් තියෙනවා කියලා මං කියවනේ. අපි පල්ලෙහා තට්ටු එක කාමරයක් දැක්කා. අපි මෙන්න මේ පැත්තෙන් තමයි නිවසේ මාස්ටර් බෙඩ්රූම් එකට ඇතුළු වෙන්නේ. මේ කාමරෙත් අපි අර පල්ලෙහා දැකපු කාමරෙ විදිහටම තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. දෙකට තියෙන ඕගොල්ලන්ට මේ වගේ සුපහෙන් තමයි නිමා වෙලා තියෙන්නේ. ඊට අමතරව අපි කලින් දැක්කා වගේම ඕගොල්ලන්ට මේකෙත් බල්කනි ඒරියා එකක් තියෙනවා. ඉතින් මේ නිවස වටේම හොඳට ගස් කොළන් ඇති පරිසරයක තමයි නිමා වෙලා තියෙන්නේ. ඉතින් ගෙදර වැඩි රස්නයක් දැනෙන්නේ නැහැ මෙච්චර මේ රස්න කාලේ වුණත්. අපි ඉන්න මේ ෆ්ලෝ එකට සහ අපි එහෙමත් කතා කරපු කාමරයට පාවිච්චි කරන දින වොෂ්රූම් එක තමයි ඔයාලා මේ දකින්නේ. අපි පල්ලෙහා දැකපු විදිහටම අලුපරු තීම් එකෙන් තමයි ඒ විදිහටම තමයි මේ වොෂ්රූම් එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඔයගලන්ට මේ පැත්තෙන් ෂවර් කියුබිකල් එකක් තියෙනවා. ඊට අමතරව හොට් වෝටර් ගීසර් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයගලන්ට මේකේ ෆිටින්ග්ස් හැමදේයක්ම ෆිනිෂින් තියෙන්නේ. හරි. එහෙමනම් දැන් මම කතා කරන්න ඔයාලා නිවසේ අවසාන කාමරේ පෙන්වන්න. මේ තියෙන්නේ අද අපි කතා කරන මේ ගෙදර තුන්වෙනි කාමරේ. ඉතින් ඔයාලට මේ කාමරෙත් මාස්ටර් බෙඩ්රූම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොකද හොඳ ඉඩකඩක් ඇතුව තමයි මේ කාමරෙත් ඔයගලන්ට නිමා වෙලා තියෙන්නේ. ඉතින් සම්පූර්ණ සුදු පැහැයෙන් රොසෙල් ටයිල් වලින් තමයි මේකත් ෆිනිෂ් වෙලා තියෙන්නේ. මෙතනට ආවම ඔයගොල්ලෝ මේ බල්කනි ස්පේස් එකේ ඉඳන් මම අර කලින් පෙන්වුවේ හොඳ කොස් ගහක් තියෙනවා කියලා. අන්න ඒ හැවන තියෙන හරිම සනීප කොස් ගහ සහ ඊදැ ටෙන්ට වෙන මේ ඇක්සස් රෝඩ් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවෙත් හොඳ හුළඟක් හමනවා. ඒ වගේම තමයි ගෙදර ඔයගලන්ට නේබර්හුඩ් එකත් මෙතන ඉඳන් මේ විදියට බලා ගන්න පුළුවන්. එහෙමනම් දැන් අපි මේ තට්ටුවේ තියෙන දේවල් තෝරලා සම්පූර්ණයෙන්ම පෙන්නලා ඉවරයි. ඕගල්ලන්ට මෙතනින් ගියාම පුළුවන් ගෙදර රූෆ් ටොප් එකට එන්න වෙන. ඉතින් අපි එන රූෆ් ටොප් එකට ගිහිල්ලා
විස්තර ටික ෆයිනලයිස් කරමු. ඔන්න මෙහෙමනම් අපි දැන් රූෆ් ටොප් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයගලට හොඳ ඉඩකඩක් මේ පැත්තේ තියෙනවා. ඒ වගේම යහ පැත්තේ තියෙන මම ඒකත් පෙන්වන්න. මං පෙන්නුවා වගේ නිවසට එන්ට වෙන ඇක්සස් රෝඩ් එක, නේබර්හුඩ් එක ඔයගලට මෙතන නම් තවත් හොඳට බලා ගන්න පුළුවන්. ग्रीनरी මාලක ලස්සන ගයක් හදාගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මාලට පුළුවන් පල්ලෙහැ තියෙන කන්ටැක්ට් නම්බර හරහා තරුෂි හෝම්ස් ආයතනය සම්බන්ධ කරගෙන ඔයාලගේ නිවාස සිහිනය සැබෑ කරගන්න. ඉතින් ප්ලෑන් එක හදින තැන ඉඳන්ම ඉන්ටීරියර් ඩිසයින් කරන තැන දක්වාම තරුෂි හෝම්ස් ආයතනය ඔයාලට සේවා සපයනවා. විශේෂත්වය තමයි ඔයාලට කිසිම අධිකාර මුදලක් ගෙවන්නේ නැතුව ගෙදර වැඩ කටයුතු කෙරීගෙන පිළිවෙල අනුව තමයි තරුෂි හෝම්ස් ආයතනයට පේමන්ට් එක කරන්න ඕනේ. ඉතින් ලංකාවේ ඕනම දිස්ත්‍රික් එකක ඔයාලගේ සිහින නිවාන හදාගන්න කැමති නම් කතා කරන පල්ලෙහැ තියෙන කන්ටැක්ට් නම්බර හරහා කාමර තුනක් සහ බාත්รูම්ස් දෙකකින් මේ වගේ ලස්සන පෑන්ට්‍රි එකකින් තමයි මේ ලස්සන නිවාස හැද වෙලා තියෙන්නේ. ඉතින් මේ ගෙදර ප්‍රයිස් එක $1,325ක් වෙනවා. ඉතින් ඔයාලා කැමති නම් මේ ලස්සන ගෙදර වාසනාවන්ත හිමිකාරයා වෙන්න ඔයාලට පුළුවන් මම මෙතන දෙකරම ඔයාලා තියෙන කන්ටැක්ට් නම්බර එක හරහා මේ නිවාස හිමිකරවන්න සම්බන්ධ කරගෙන මේ ලස්සන ගෙදර වාසනාවන්ත හිමිකාරයා වෙන්න. හරි. එහෙනම් අද අපේ වීඩියෝ එක අවසන්යි. ඉතින් ඔයාලා කැමති නම් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න ඔයාලට පුළුවන් අපේ ලක්ෂණ ශ්‍රී ලංකා YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ ඔයගලට තියෙන නම් ඉක්මන ගන්න බලාපොරොත්තු වෙන මේ වගේ ලස්සන ගයක්. කැමති නම් අපිට ගැට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරගන්න. ඔයාලට පුළුවන් මේ පල්ලෙහැ දෙන කන්ටැක්ට් නම්බර හරහා ලක්ෂණ ශ්‍රී ලංකා අපිව සම්බන්ධ කරගෙන මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරන්න. හරි. එහෙමනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.